මම මේ විශේෂ දෙයක් නෙවෙයි මේ වීඩියෝ කටේ පෙන්වන්නේ. ඉතින් නිදහස් කරලා ඇවිල්ලා අපි හාහා පුරා කියලා ජූනි මාසේ 7 වෙනිදා හාමුදුරුවරු 5000කට අධිකව විශාල ජනකායක් එක්ක මහා සමුළුවක් දැම එකවදකට නමින් මහනුවර ඓතිහාසික නගරයේදී බෝගම්බර පිටියේදී පැවැත්වුවා. එහිදී අපි ජාතියට බලාපොරොත්තුවක් එකතු කළා. කැලෙමින් පොඩි වෙමින් ආත්ම ගෞරවය විනාශ වෙමින් වැටි දුර්වල වී ඇති මේ සිංහලයෝ කෙලින් කටින් හිතවන්න පුළුවන් එක කරන්න පුළුවන් හාමුදුරුවරුන්ට ඒ වගකීම හිසින් දරාගෙන අපි වැඩ කළොත් සිංහලයාගේ අභිලාෂයන් මුදුන් පමුණුවා ගන්න පුළුවන් කියන ඒ අදිෂ්ඨානය අපි ජාතියට ජාතිය හමුවෙත. අද අපි හුඟක් ඉහතමානීව සතුටු වෙනවා. ඒ අදිෂ්ඨානශීලීව අපි ආරම්භ කරපු වැඩපිළිවෙල ජයග්‍රහණයෙන් කෙළවර කළා තියෙනවා. ඒ නිසා පළමුවෙන්ම මේ මාධ්‍ය හමුවේදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ සීහල දීපයේ 7 වෙනි විධායක ජනාධිපතිවරයා හැටියට අභිෂේකලා ගෝඨාභය රාජපක්ෂ මහතුමාට අපේ ආශිර්වාදය පළ කරා. එනිසා අපි එතුමන්ට සුභ ප්‍රාර්ථනා කරනවා. තුනුරුවන්ගේ අනන්ත සූක්ෂි මහා ගුණ බලයෙන් මිදුක්ව නිරෝගීව කායික මානසික නිරෝගතාවයෙන් මේ රට ඉහළ තැනකට ඔසවා තැබීමට එතුමන්ට සියලු ශක්තිය ලැබෙන්නට කියලා. අපි අවුරුදු 20කට ආසන්න කාලයක් මේ රටේ අස්සක් මුල්ලක් නෑර ඇවිදිමි ඉන්දියන් සාගරයේ හඬා වැටෙන කඳුළු බිඳුව බවට පත්ව තිබූ මේ රට නැවත වතාවක් ඉන්දියන් සාගරයේ දිදුලන මුතු වැටේ බවට පත් කරගන්න අපි සංවිධානයේ විය යුතුයි. ඒ වෙනුවෙන් සිංහලයන් සමගියට පත්විය යුතුයි කියන ඒ දෘඪ මතවාද මටසිලුතු ආකාරයකට වඩා නිර්වින්දනය වෙලා හිටපු සිංහලයන්ට දැනෙන තේරෙන දැඩි භාෂාව අමතමින් සේනා සංවිධානය කරමින් විවිධාකාර වූ පින්කම් හරහා අපි මිනිස්සුන්ගේ මතය ගොඩනැගුවා. ජයග්‍රහණයකදී වැදගත් වෙන්නේ මතය ජයග්‍රහණය කිරීම. ඒක ලේසියෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. අපි උදාහරණයක් විදිහට කිව්වොත් 1990 ගණන් වෙනකොට 98 99 2000 මේ කාල සමය වෙනකොට එදා චන්ද්‍රිකා ආණ්ඩුව ගෙන ගිය ඇතැම් වැඩපිළිවෙළවල් නිසා හමුදාවන් දුර්වල වුණා. ත්‍රස්තවාදය පරාජය කර ගැනීමට හැකියාවක් නොමැති කමින් රට තුළ මතයක් ගොඩ නැගුණා. ඔය සුදු නැගුම් තවලම්වාදී ව්‍යාපෘති හරහා කවදාකවත් මේ ත්‍රස්තවාදය පරාජය කරන්න බෑ කියන මතයක් නිර්මාණය වුණා. හැබැයි ඉතාම කුඩා කණ්ඩායමක් විදියට අපි ඉතාම ස්වල්ප දෙනෙක් එකතු වෙලා ත්‍රස්තවාදය පරාජය කළ හැකිය ත්‍රස්තවාදය පරාජය කළ යුතුය කියලා දැඩි මතවාදයක සිටගෙන අපි ඉතාම කුඩා කණ්ඩායමක් වුවත් උද්වේග කර ලෙස ඒ මතය සමාජගත කරන්න දරපු වෑයම අවසානයේදී ජයග්‍රහණයෙන් කෙළවර වුණා.
2009 මැයි මාසයේ 18 වෙනිදා. ඒ මතය හැදුනේ 1998. මතේ ජයග්‍රහණය කෙරුවේ 2008 අවුරුද්ද. ඒ වගේ දිගින් දිගටම සිංහලය දුර්වල කරමින් සිංහලකම ගැන කතා කරන්න බැරි බෞද්ධකම ගැන කතා කරන්න බැරි පරිසරයක් නිර්මාණය වීම ඇතුලේ අවසාන විග්‍රහයේදී අපි එහි උච්චතම අවස්ථාව හැටියට දුටුවේ මොකද්ද මේ පහුගිය අවුරුදු 4මාර්ග 5ක කාලය තුල මේ රටේ ප්‍රධාන ජාතිය වෙච්ච මේ රට ඓතිහාසිකව ගොඩනගපු මේ රටේ සංස්කෘතිය ගොඩනගපු මේ රටේ ශිෂ්ටාචාරය ගොඩනගපු ඓතිහාසික භූමිපුත්‍රයන් වෙච්ච සිංහලයාගේ අභිමානයේ පව අවමතරමින් ආත්ම ගෞරවයේ පව කෙලෙසත තැනටයි ඇතැම් දේශපාලන නායකයන් කටයුතු කළේ ජාතියේ ආත්ම ගෞරවයේ පව කෙලෙසුවා ජාති ආත්ම ගෞරවයේ පව කෙලෙසුව පමණක් නෙමෙයි මේ බිමේ වික්ෂුවකගේ ආදාහනයක් කරන්න බැරි තරමට උද්ඝෝෂණ උසාවි නියෝග ගල් ප්‍රහාර පවා එල්ල වෙන තැනට අපි දීන ජාතියක් බවට මේ බල දේශපාලනය ඇතුලේ සිංහලයේ අද දැන්නවා ඒත් අපි විශ්වාස කෙරුවා ඉතාම කුඩා වුණා කණ්ඩායම් ගණනාවක් විවිධ වූ අතවරවලට ලක් වෙමින් නොඑක් විදියෙ ගැහැට විඳිමින් මේක සිංහලයන්ගේ රට සිංහලයන් සමගි වුණොත් මේ රට ඉහළට ඔසවා තබන්න පුළුවන් මේ සුළු ජාතික සුළු ජනවර්ගවල බලහත්කාරයට යට නොවි සිංහලයන්ට නායකයෙක් හදන්න පුළුවන් කියන විශ්වාසය අපි අද ඊයක නෙමෙයි 2014 මුල් වරට ඒ පණිවිඩයේ මේ සමාජයට ලබා දුන්නා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ භික්ෂුන් වහන්සේලා 6000ක් කැඳවලා අවාසනාවල 2015 දී එදා අපට මතය ජයග්‍රහණය කරගන්න බැරි වුණා එවකට ඒ ආණ්ඩුවට එරෙහිව ගොඩනැගිලි තිබුණු විශාල ජනමතයක් නිසා තවශයෙන් මේ වෙලාවේ 2015 මේ ආණ්ඩුව වැටුනේ මේ මුස්ලිම් අයගේ හෝ දෙමළ අයගේ චන්දන තිබින්ද නෙමෙයි ඒක වැරදි විදිහට විග්‍රහ කරගත්ත තම තමන්ගේ පව් සෝදගන්න ඒ ආණ්ඩුවේ හිටපු ඔය සිංහල ඇතැම් නායකයෝ ඇත්ත කතාව ගම්පහින් කොළඹින් මේ ආදී ප්‍රදේශවලින් විශාල වශයෙන් සිංහලයන්ගේ ඡන්ද ලැබුණේ නැහැ ආණ්ඩුව. ඒ නිසා මේ මුස්ලිම් අයගේවත් දෙමළ අයගේවත් මේ කතන්දරයක් නෙමෙයි. එදා ඒ ආණ්ඩුව වැටුනේ සිංහලයා තුළ සිංහලයන්ගේ සිත්වල ආණ්ඩුවට තිබුණු විරෝධය වෙනත් විදියකට පළකිරීම නිසා. කෙසේ හෝ වේවා එතනින් මේ ජාතිය පාඩමක් ඉගෙන ගත්තා. දිනෙන් දින ඇති වෙන සංසිද්ධීන් එක්ක අපට වැරදුනා මේ වරද කෙසේ හෝ නිවැරදි කරගත යුතුයි කියලා. දවසින් දවස ජාතිය අභිමානයේ බිඳ වැටුණා. ජාතික ගීත එකක් කියන්න තව තවත් මේ සුළු ජනවර්ගවලට ඕනෑ හැටියට කප්පම් දෙන්න. ඒ වගේම බෙදුම්වාදී අඳුරු සෙවණැලි වලට රිසිසේ වැඩෙන්න. ඒ වගේම ලෝකෙම පිළිකුල් කරන උන්මාත්තක අන්තවාදී ආගමික මූලධර්මවාදයන්ට ඕනෑ හැටියට මේ රටේ හැසිරෙන්න. ඉඩකඩ හැදුවා පමණක් නොවේ. මේ මහා සමාජයේ බීතියට පත් කරමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වෙනකොටත් ඒ වෙනුවෙන් විවෘතව කතා කරන අපේ සිංහල නායකයෝ බය වුණා. සිංහල නායකයෝ කැමතුනේ නැමේ ප්‍රශ්න විවෘතව කතා කරන්න ඇයි මේ මුස්ලිම් අයගේ ඡන්ද ටික දැහැගන්න ඕනේ කියලා. ඉතින් අපටත් අවසාන විග්‍රහයේදී මේ ප්‍රධාන ධාරාවේ කිසි තැනක පෙනීන අවස්ථාවක් ලැබුණේ නැහැ. ඇයි මේ බොදු බල සේනා මුස්ලිම් විරෝධයක් හැදුවා. අනේ බුදු බල සේනාව ගාව ගත්තොත් අපිට මුස්ලිම් ඡන්ද හම්බ වෙන්නේ නැtei කියලා. නමුත් අපි විශ්වාස කෙරුවා ඒ මිත්‍යාව පරාජය කරන්න පුළුවන් පරාජය කළ යුතුමයි. ඒ වෙනුවෙන් අපි ওই ප්‍රධාන දේශපාලන පක්ෂවල ඒ කඳුබොරුවල මහා රැස්වීම වල කතා නොකරට අපි අපේ වැඩපිළිවෙල ඉතාම සූක්ෂම ලෙස ඒ වගේම ධර්ම විනයානුකූලව තාපූර්වට ගෙන යා මේ ප්‍රතිඵලයක් හැටියට අද කිසිවෙකුගේ බලහත්කාරයෙන් යටත් නොවි සිංහලයන්ට කෙලින් කඩෙන් හිට ගන්න පුළුවන් විදියට අද මේ රට එතනට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා පළමුවෙන්ම අපි නැවත වතාවක් අපේ
සුභාශීර්ෂණයත් ඒ වගේම අපේ ආශිර්වාදයක් වත්මන් ජනාධිපතිවරයාට පළ කර සිටින්න ඕනේ මොකද එතුමා අපේ හදවතේ තිබුණු හදවතේ ගැඹුරුම තැන තිබුණු නලියමින් කකියමින් තිබුණු අපේ බලාපොරොත්තුව ඊයේ මහා සෑය අභියසදී එතුමාගේ මුවින් පිට වුණා භික්ෂුන් වහන්සේලා ආශිර්වාදයෙන් සිවුදෙක වැඩ ඉන්න හාමුදුරුවරුන්ගේ ශක්තියෙන් මම මෙතෙන්ට ආවා මම මේ බුද්ධ ශාසනය ආරක්ෂා කර පෝෂණය කරනවා ඒ ටික බැති රටේ අපි බොහෝ විපත්තික තත්ත්වයන් වලදී ඇහැට කඳුලක් පිනුවට පස්සේ රටේ නායකයෙ ජාති සමතක අමතන වේලාවක භික්ෂුන් වහන්සේලා විදියට ඊයේ තමයි ඇහැට කඳුලක් පිනුවේ පුදුම සතුටක් අපිට දැනුණා මොකද අපි අවුරුදු 71ක් ඔළුව උස්ස ගන්න බැරුව මේ සිංහලයේ වට්ටමින් සිංහලය අනාථ කරමින් සිංහලයන් හැල්ලුවට ලක් කරමින් ඒ ගෙන ගිය වැඩපිළිවෙල ඒ අධර්මය අපි පරාජය කළා නේද කියලා අපිට පුදුමාකාර සන්තෝෂයක් හිතට දැනුණා. ඒ නිසා අපි අපිට සන්තෝෂයක් තියෙනවා සුළු ජාතික ඡන්ද නැතුව සිංහල නායකයෙක් පත් කරන්න පුළුවන් කියන ඒ අදිෂ්ඨානය සඵල කරගන්න අපටත් යම් පමණකට හෝ දායකත්වයක් දෙන්න පුළුවන් වුණා කියන ඒ සන්තෝෂය අපිට තියෙනවා. අනෙක් පැත්තෙන් සුළු ජන වර්ග ඇතුව සිංහලයන්ට රජෙක් රට නායකයෙක් පත් කරන්න බෑ කියන මිත්‍යාව පරාජය කිරීමට ඒ රටේ සියලු ජාතික ජාති මාමක දේශ මාමක බලවේගවලට හැකියාව ලැබුණා. ඒ කියන්නේ අපිට තියෙන්නේ ඉතාම නිහතමානී ආඩම්බරයක්. ඒ වගේම අපි මේ වෙලාවේදී ස්තුතිවන්ත වෙන්නට ඕන බොහෝ දේශප්‍රේමී කණ්ඩායම් සුළු ජන වර්ගවල වුණා. يعني දෙමළ ජනතාව තුල අපි දැක්කා සමහර තැන්වල ඡන්ද 2000යි 3000යි මුස්ලිම් ප්‍රදේශවලත් අපි ඒක දැක්කා. දේශ වාත්සල්‍යයෙන් යුතු කුඩා කණ්ඩායමක් වුණා. ඒ සිහල දමිළ සහෝදරයන් දක්වපු ඒ ප්‍රතිචාරය සහ ඔවුන්ගේ සහයෝගය මේ වෙලාවේදී අපි කිසිවිටකත් සුළුකොට නොතකිය යුතුයි. ඒ ප්‍රධාන සිංහල ධාරාවත් එක්ක එකතු වෙලා ඒ දේශප්‍රේමී හඬට කන් දීලා ඒ සුළු ජාතිකයන් යම් ප්‍රමාණයකට හරි ඒගොල්ලන්ගේ ඡන්දය භාවිත කළා මේ ජයග්‍රහණයට උර දීම ඒක ඇත්තකින් අපි සතුටු විය යුතු කාරණයක්. ඒ වගේම අනෙක් පැත්තේ මේ සුළු ජන කොටස් ඉතාම සාහසික විදියට ඉතාම නරක විදියට ඉතාම තක්කඩි විදියට තමන්ගේ දේශපාලන බලවමනාවන් සඳහා බොරුවෙන් මුලාවෙන් ව්‍යාජ අදහස් ඒ මිනිස්සුන්ගේ ඔළුවලට ගිල්වමින් ත්‍රාඩ දේශපාලනයක යෙදුණු ඒ සුළු ජනවර නියෝජනය කළ දේශපාලන නායකයන්ට අපේ බලවත් විරෝධය පළ කරන අතරම ඊළඟට අපි ලෑස්ති වෙන්නට ඕනේ මේ මිත්‍යාවෙන් ඔළු පුරවපු ඒ සුළු ජන කණ්ඩායම්වල විශ්වාසය දිනාගෙන ඒ වෙනුවෙන් අපි ඉදිරියේදී කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා.